සේවයට. රංගන, ඉස්සර අපේ ගොවියන් ගෙවිලියන් කෙතට කමතට ඒ වගේම හේනට බැහැලා තමන්ගේ ගොවිතැන් කටයුතු කරලා අස්වැන්න ගෙට ගන්න එන කාල වෙනකොට ඔය ගීතේ කිව්වා වගේ හරි සතුටින් තමයි ඉන්නේ. හැබැයි එහෙම සතුටින් හිරියට අද සතුටින් ගොවියට ඉන්න බෑ. ඒකට හේතුව තමයි ඔන්න සේනාව ඇවිල්ලා. මේ සේනාව කොහෙන්ද කොහොම ආවද කියලා තාම කාටවත් හිතා ගන්න බැරුව තමයි ඉන්නේ. හැබැයි අපේ රටේ කෘෂිකර්මාන්තයට කරලා තියෙන බලපෑම මෙතකයි කියලා කාටවත් හරියට ගණනය කරන්න බෑ. මොකද නැගෙනහිර පළාතට දකුණු පළාත නේද හැම පළාතටම ගියාපුවාම ලංකාවේ කොයි අස්සක් මුල්ලක් නැරට ගියත් සේනා දළඹුවගෙන් වෙච්ච හානිය බලා ගන්න හොඳට පුළුවන්කම තියෙනවා. සේනා දළඹුව ලංකාවට ආවා කියලා හඳුනාගත්තෝ මුල්ම කාලේ තමයි පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ වගේ වෙනකොට. ඒ කාලෙම net news තුලින් අනාවරණය කළා ලංකාවට විශේෂිත වූ දළඹුවක් ගක් ඇවිල්ලා තිනවා භෝගවලට වගාවන් වලට හානි කරන මේ දළඹුවෙක් ඉන්නවා. හැබැයි මේ සම්බන්ධයෙන් කඩිනම්ම පියවර ගන්න කියලා net news තුලින් අනාවරණය කළා. ඉතින් අපි ඔක්කොම නියපොත්තෙන් කඩන දින් දේවල් පොරවෙන් කපා ගන්න කල් ඉන්නවනේ. ඉතින් ඒක අපේ රටේ හැටිනේ. ඉතින් අවසානයේ දැන් ඔන්න ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලට පාහේ භෝග වගාවන් 100ක් විතර භෝග වර්ග 100කට විතර මේ තියෙන අවදානම නැත්තම් මේ දළඹුවාගේ තියෙන ප්‍රහාරය නිසා දැඩි හානියකට පත් වෙලා වගේම ගොවි මහත්තුරු ඉන්නේ බොහොම අන්ත අසරණ වෙලා. දැන් ඉතින් සාමාන්‍යයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට යම් ප්‍රශ්නයක් සඳහා කතා කරන්න තියෙන දුරකථන අංකය තමයි 19920 දුරකථන අංකය. ඒකත් අලුතෙන් හඳුන්වලා දුන්නේ මේ කටයුත්තත් දළඹුවා මර්ධනය කරන්නත් මේ හරහා හැකියාවක් ලැබේවි කියලා. ඉතින් මේ දළඹුවා වාර්තා වුණාම යම් කෙනෙක් කතා කරනවා 19920 දුරකථන අංකයට. ගොවි මහතුනි, ශ්‍රී ලංකාව පුරා සීග්‍රෙන් ව්‍යාප්ත වෙමින් බඩරිංගු වගාවට හානි කරන සේනා දළඹුවා. මේ වන විට වී වගාව ඇතුළු අනෙකුත් භෝගද ආක්‍රමණය කිරීමට ඉඩ ඇත. ඔබගේ වගාවේ ලපටි ශාක පත්‍ර වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත් ආකාරයේ ලක්ෂණ පෙන්වන්නේ නම් ඔබට හඳුනාගත නොහැකි දළඹු විශේෂයක් සිටී නම් 19920 අමතන්න. ඔබේ වගාව බේරා ගැනීම සඳහා නිරතුරු පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව සලකන්න. හලෝ, ඔව් කතා කරන්න. ඔව් මේමයි, මේ අපේ තාත්තගේ කුඹුර තියෙනවා. ඔව්. දැන් ඒකටත් මේ දළඹු හානිය ඇවිල්ලා තියෙන්නේ. හහ්. ඒ කියන්නේ මොකද්ද දැන් කර කරන්න පුළුවන් දේ කියලා පොඩ්ඩක් දැනගන්න කතා කළේ. දළඹු හානිය කියන්නේ සේනා දළඹුවගේ හානිය කියලා ඔබතුමා හරියටම හඳුනාගත්තද? පත්‍රවල කියන ආකාරයේ හානියක් තියෙනවා දැන්. පත්‍රවල ගහේ ටිකක් පහලට එන්නේ. කඳ හරියෙන් තමයි ඉස්සෙල්ලා හානි කරන්න බලන්නේ යා. හොඳයි, කඳේ ඉන්නෝ පැහැදිලිව පේනවා. ගොඩක් වෙලාද කුඹුරේ මැද හරියට ගිහින් බලන්න. ඔව්, ඊළඟට මෙයාගේ පත්ක ආහාරයට ගන්න ඉස්සර කට් කරන්නේ චූටි දළඹු සුර්ල කනවා. මෙයාගේ දළඹු අවස්ථා 6ක් විතර තියෙනවා. අර ඒ අතර සමනළු එහෙම ඉගිරෙනවද බලන්න පොඩ්ඩක්. උඩ පියාපත් නිකන් අපිට කළු දුඹුරු පාටට වාගේ පේන්නේ. ඒ පියාපත්වල සුර් පාට ටික දෙකක් තියෙනවා. මේ එකසත් එක ගියානිත් එක්කනාගේ එහෙම ටික පේන්න බෑ. සමනල්ලු වෙන්නින්න කට්ටෙන් හරි ප්‍රශ්න නේද? රටල තියෙන ප්‍රශ්නනේ. සමනල්ලන්ට ලොකු වෙන කට්ටියකින් තමයි මේ කරදරේ තියෙන්නේ. මම කටවරද්ද ගන්න එපා. ඒක කාට කියනවා කියලා ඊවසේ ඇගේ දාගන්නත් පුළුවන් නේ. මේ දැන් ගැටලු වෙලා තින්නේ මේ සමනල්ලන්ට ලොකු වෙන දළඹුවා. දළඹුවා මේ විදිහට හානි කරගෙන යනකොට හැබැයි සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව අපේ ගොවි මහත්තුරු දැනගෙන ඉන්නවා යම්කිසි තමන්ගේ තියෙන ගොවිතැනට උපද්‍රවයක් වෙනවා නම් ඒ සඳහා විවිධාකාරයේ කෙම් ක්‍රම පාවිච්චි කරනවා. ඒත් එක්කම ඒ සඳහා විවිධාකාර දේශීය ඖෂධ පාවිච්චි කරනවා. හැබැයි මේ දැනට අපේ කුඹුරු වලට නැත්තම් මඩ සහ ගොඩ ගොවිතැන් දෙකටම පාවිච්චි කරන්න වෙලා තින්නේ බීජ වැපිරීමේ ඉඳලා මේ අස්වැන්න නෙලාගෙන එනකල්ම විවිධාකාරයේ කෘෂි රසායන ද්‍රව්‍ය. අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ කාරණාව තමයි විදේශ රටවල් වලින් නැත්තම් බහුජාතික සමාගම් විසින් අපිට බීජ ලබා දීමේ ඉඳලා මේකට එන මෙන්න මේ ආකාරයේ පරිබෝධ මේ බෝ වෙන්න පුළුවන්. ඒත් එක්කම විවිධාකාරයේ කෘමිහානි වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ සියල්ලටම විසඳුම් විදිහට ප්‍රශ්නත් හදලා ඒකට උත්තරත් හදලා අවසානයේදී ගොවියාගේ තියෙන නැත්තම් මේ ගොවියාට මේ නිෂ්පාදනය කරන්න තියෙන පිරිවැය අතිශයින් වැඩි කරනවා වගේම හැබැයි ගන්න තියෙන අස්වැන්නත් හානි වෙන්න මේ විවිධාකාරයේ කූට උපක්‍රම නැත්තම් අපි දන්නවා අපේ ලංකාව ස්වයංපෝෂිත වෙලා තිබිච්ච රටක්. පෙරදිග ධාන්‍යාගාරය කියලා හඳුන්වපු අපේ රට ඒ කාලේ බොහොම ස්වයංපෝෂිතව තිබුණා. හැබැයි වර්තමානයේ වෙනකොට මේ තියෙන පිටරට බීජ සහ නැත්තම් අපිට දැන් අද සාමාන්‍යයෙන් තිලින අපි පහුගිය කාලේ නැත්තම් අපිට මතකයි ගස් ලබු ගෙඩියක් කාලා ඇට ටික පැත්තට විසිකලාට පස්සේ ඒ ටික පැලවෙනවා. හැබැයි අද එහෙම හැදෙන්න ගස් ලබු ගෙඩිය ඇටත් නැහැ. ඇට කීපයක්
ලක්කෝ තිබුණා නම් ඒත් පැලවෙන්නේ නැහැ. ඉතින් ඒ තරමට බහුජාතික සමාගම් බූවල්ලෙක් වගේ අපේ රටේ තියෙන නිෂ්පාදන ආර්ථිකය, එහෙම නැත්නම් කෘෂිකාර්මික ආර්ථිකය, කෘෂිකාර්මික ජීවන රටාව සමස්තයම වෙනස් කරන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. දැන් ළඟන බීජය වෙනවා මුලින්ම. ඊට පස්සේ ඒකට ඕන කින තෙල් ටික වෙනවා, පොර ටික වෙනවා. ඊට පස්සේ ලෙඩ ටික හදනවා. ලෙඩට ඕන බේට් ටික වෙනවා. ඊට පස්සේ ලෙඩ හොඳ කරන්න ඕන වතුර ෆිල්ටර් එක වෙනවා. මේ හැමදේම ජාලයක් විදිහට අපේ රට මේකට අහු වෙලා තියෙනවා. දැන් මේකෙන් ගැලවෙන්න නම් අපි අර මුලට යන්න ඕනේ. මේ අපේ රටේ බීජයට යලිත් යන්න ඕනේ. හැබැයි එහෙම යන වගක් නම් ඉතින් පේන්නේ නැහැ. එහෙම යන්නේ නැති නිසා තමයි ගොඩක් කලාවට ගොවීන් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ අද වෙනකොට. දැන් මේ ගොවීන්ට එකපාරම සමනලය හොයාගන්න බෑනේ. ඈ සමනලය කවුද කියලා හරියට හඳුනගන්න බෑ එකපාර එළියෙන් දැක්කට පස්සේ නේ. මොකද හඳුනගන්නේ? ඈ හඳුනගන්න නම් ඒ සතාගේ කීට අවස්ථාවේ මුල් අවස්ථාවේදීම හඳුනාගන්න ඕනේ. 19 20 කියනවා ඒ ගැන විස්තර. කල් පාට වාගේ පහල පියාපත් දෙක නිකන් පටලමේ සුදු පාටක් වාගේ තමයි තියෙන්නේ. අර ඉල්මස්ටගේ තරම් පටලමේ ගතියක් නැහැ. නමුත් සුදු පාටයි වටේ චිත්ති ගෝල් ලයින් එකක් වාගේ යනවා. දළඹු වගේ හරියට මේ සතානම් අර හිසේ වයි ආකාරයත් හැම ඛණ්ඩයකම තියෙන ත්‍රිපිසියම ආකාරයට අපි ත්‍රිත් හතරක් යා කරොත් ත්‍රිපිසියම ආකාරයට පේන්නේ උඩ පැත්තෙන් බලපුවාම. හරි පහළම යටම කෙළවරේ තියෙන තිත් හතර බැලුවොත් හරියටම ඍජු කෝණාශ්‍රයකට අපි යා කරන්න පුළුවන්. ඒ සතාද කියලා හඳුනගන්න මට චුට්ට ඔබතුමාගේ නම ලිපිනේ ඇඩ්‍රස් එක හරියටම දෙන්න පාලනය කරගන්න අපිට පුළුවන්. විතර කැදලියෙම දකින්නේවා විනාශ කරලා දාන්න ඕනේ. පනෝ ඉන්නවා නම් එකතු කරලා විනාශ කරන්න පොඩ්ඩක් බලන්න අර ගොබේ හරියට වෙන්නත් තියනවාද කියලා බලන්න. නිර්දේශ කරන බෙහෙත් වර්ග හතරක් තියෙනවා මහත්මයා. මට ඒ අලු ටිකක් උදෙම්ම බලන්න. අලු වලට සමහර අවස්ථාවල නම් බැහැ කියලා කියනවා පාලනය කරගන්න. හැබැයි සතා හඳුනා ගන්නටුව ගහන්න එපා. අපිට හිතකර සත්තුනේ විනාශ වෙලා යන්නේ. ඒ නිසා මට ඔබතුමාගේ නිවිජන සේවයක කොහෙද කියන්න. හැබැයි ඉතින් දැන් ඔය ගහන තෙල් වලටයි ඔය දාන බේත් වලට ඔය හිතකර සත්තු එක්කෙනෙක්වත් මේ ක්ෂේත්‍රයට ගියාම හොයාගන්න නැහැ ඉතින්. දැන් අර පුංචි කාලේ අපි දකින අහස් යාත්‍රා යනවා කියලා අපි පොඩි කාලේ විනෝද වෙන්නේ වත් කූරෙක් යනකොට. නූලක් එහෙම ඉදලා නේද? ඔව්. ඉතින් මේ වත් කූරෙක්ව අද දකින්න පරිසරයේ නැහැ. ඉතින් මේ වගේ විවිධ ක්‍රමීන් වර්ග මේ වගාවට අවශ්‍ය කරයි. අවශ්‍යයි. හිතකරයි. මොකද පොළොව යට ඉන්න ගැඩවිලාගේ සිට විවිධාකාරයේ ක්‍රමීන්ගෙන් මේ ගොවියට විවිධාකාරයේ තර්ජන තියෙනවා වගේම හැබැයි මේ භෝග ව්‍යාප්ත කරන්න නැත්තම් මේ හිටවන පැලය නැත්තම් දාන බීජය ව්‍යාප්ත වෙලා ඒකෙන් ඵලයක් හටගන්න මේ ඉන්න කෘමීන්ගෙන් අතිවිශාල සහයක් ලැබෙනවා. ඒ නිසා හරියට සේනා දලබුවාද නැද්ද කියලා හඳුනා නොගෙන වෙනත් දලබුවන්ව මර්ධනය කළොත් එහෙම අපිට තියෙන එන අස්වැන්න නැති වෙලා යන්න පුළුවන්. සේනා ලංකාවට ආවේ අම්පාරේ තමයි මුලින්ම වාර්තා වුණා කියලා නිවුස් තුලින් අනාවරණය කළේ. දැන් ඉතින් ඊට පස්සේ ලංකාවේ හැම පැත්තකටම මේ සේනා බොහෝම සීග්‍රයෙන් පැතිරලා ගිහිල්ලා කොහොමද තිස්සමහරම් පැත්තේ අරුවාදපුර පොරොන්නරුව පෙදේශවර දකිණ ලැබුරු මේ බඩිරුංගෝ වගාවල් වෙල සේරා දරබුවා දැල් මේ රම්මී තැන්න පෙදේශයේ දකිණ ලැබෙනවා. දැන් මෙන්න පරිවිරි වතාවට තමයි මේ වගාවෙන දරබුවා දකිණ ලැබෙන්නේ. මේ වගා බිමේම මේ දරබුව ඉන්නෝ කුසිකර්ම ඒ සියුම නිරාන්ත වගීමක් තියෙනවා. මේක මෙතනින් පාලනය කරගන්න. එහෙම නැතුව ඉතින් අර අරුවාදපුරේ අර පොරොන්නරුවේ වගේ මේ වගා වුරුත් විනාශ වෙලා මේ ගොවියෝ අරාත වෙනවා. මේකට රජය මැදිහත් වෙලා මේ ගොවියට තෙල් ටික ගහගන්න යම් කිසි සාරාධාර කමයක් ඉක්මනින් කඩිනමින් ක්‍රියාත්මක කරලා මේ වගාව නැවත ශක්තිමත් කරගන්න රජය මැදිහත් විය යුතුයි කියන එක බොහොම අවධාරය කර ඉල්ලීමක් කරනවා. පහුගිය කාලේ රංගන අපි net fm බැලුංගල හරහා අනාවරණය කළා තිස්සමහරම් ප්‍රදේශයේ පැණිකොමඩ වගා කළ ගොවීන්ට බීජ නිසා සිදු වුණු හානිය. ඉතින් බීජයක් නිසා තිස්ස වෙනසුවා කියලා අපි ඒ වැඩසටහන් කරේ. මොකද ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ක්‍රමවේදයක් ඊට පස්සේ තිබුණේ නැහැ. ඔවුන් අන්ත අසන තත්ත්වයට පත් වුණා. දැන් නැවත තිස්සමහරාමයට යනකොට මේ බඩිරිංගු වගා කරපු ජනතාවට ගොවීන්ට වෙලා තියෙන්නේ තීරණම තමයි. දැන් කුඹුරට බැහැලා තමන්ගේ වගාවක් බලන්න උදේ පාන්දරට යන්නේ ගොවියා බොහොම සතුටින් නේ. තමන්ගේ අස්වැන්න නැත්තම් කරල් පීදිලාද කියලා බලන්නේ බොහොම සතුටින්. හැබැයි අද කුඹුරට බැස්ස ගොවියා කියන කතාව මේක. දැන් අපි ඉරුංගයට මට හිතවලා ගහ ගොබේ උඩට එනකොටම ඇයි මේ ඉරුංගයි ගොබේ විතරක් කන්නේ? වෙන වල් බැද්දල මොනවාක්වත් හානියක් වෙලා නැහැනේ මේ ඉඩමේ. ඉතින් මේක මේ බීජ වලින් එන ප්‍රශ්නයක්. කලින් කරා අවුරුද්දකට වගේ කලින් තිබ්බේ නැහැ මේ ලෙඩව. මේ මොනවා හරි මේක මේ බීජ වලින් එන ප්‍රශ්නයක් නිසා තමයි මේක මේ වෙලා තියෙන්නේ. දැන් එහෙමනම් මේ වල් බැද්දගයි පොඩ්ඩක් පණුව කාලා නැහැනේ මේ කොලයක්වත්. කොලයක් හරි පණුව කන්න ඕන මේ වල් බැද්ද ගහෙන්. දැන් වල් බැද්ද ගහ තියෙන මැද ගස් හතරම මේ උරුම් ගස් හතර පැත්තේ තියෙන. ඉතින් වල් බැද්ද ගහ කාලා නැහැ, ඉරුංගු ගහ කාලා.
ඉතින් ගොවින්ට තියෙනවා සැකයක් මේක බීජෙන් ආවද කොහොමද ආවේ කියලා හොයාගන්න ඕන කියලා. ඉතින් ඒ සැකයේ පිළිබඳවත් නිලධාරීන්ගේ බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ඕන. මොකද අර දන්වැල් පුරුකට අපි අහුවෙලා ඉන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය වීමත් ඉතාම වැදගත් කියන කාරණාව net fm බැලුම් ගලින් අපි අවධාරණයෙන් කියන්න ඕන. දැන් මේ වෙලාවේ අපිට තර්ජනයක් ආවට පස්සේ සේනාවගෙන් හෝ නැත්තම් කාගෙන් හෝ බලපෑමක් ආවට පස්සේ දැන් මේ වෙලාවේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුගමනය කරන පියවරන් ටික සම්බන්ධයෙන් කිසියම් ආකාරයක සතුටක් තියෙනවා. මොකද ඔවුන් මේ සම්බන්ධයෙන් විශේෂ දුරකථන අංකයක් සහ මේ සම්බන්ධයෙන් කරන උපදේශන සේවාව වඩාත් සක්‍රීය කරලා තිනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි 1920 දුරකථන අංකයට කතා කරපු ගොවි මහත්තයාට ලැබිච්ච ප්‍රතිචාරය. සදාන් කරගන්නකෝ මේ සෛනික නම් ටික. මට නම කියන්න. කියන්නකෝ. රේඩියන් කියලා කියනවා. සක්සස් ප්‍රොක්ලේම් ට්‍රිබෝන්. මේක පළමු කාණ්ඩේ. කියන්නේ පළමු වරට ගහන්න කියලා කියන්නේ. දෙවනි කාණ්ඩේ විදිහට බෙල්ට් ටකුමි. කොරජන්. තුන්වෙනි කාණ්ඩේ කුමනාශක විදිහට මිමික් ෆෝඩෙක්ස්. මිමික් අනිකද ෆෝඩෙක්ස්. ආයෙ තියෙනවා සිමෝන් හනාරෝ නූරෝ කියන තේරා. ඊට අමතරව අපේ මේ පර්යේෂණ ආයතනය කියනවා බර්ඩ් අක්කෝ සමහර සංගලින් කියනවා ඔකට පාලනය කරගන්න ටිකක් අපහසු ගතියක් තියෙනවා කියලා. හරි බර්ඩ් අක්කෝ කියන එකත් හොඳයි කියලා කියනවා. බර්ඩ් අක්කෝ එක පුළුවන් නම් පොඩ්ඩක් ඉස්සෙල්ලා ගහලා බලන්න. වගාවට සම්පූර්ණයෙන්ම හානි වෙලා තියෙන ගොවියෙක් හිතන්නේ දැන් ඉතින් මේ ටික ගැහුවට පස්සේ අපිට මේකෙන් කිසි ප්‍රයෝජනයක් ගන්න බෑනේ. ඉතින් එතකොට මේ තෙල් ගහන්න වියදම් කරන සල්ලි ටිකෙන් අපිට තව දෙයක් කරගන්න පුළුවන් කියලා තමයි ඔවුන් හිතන්නේ. එතකොට හැබැයි දලඹුව එතකොට ඒ වගාවේ ඉඳලා තවත් වගාවන් වලට පැතිරෙන්න අවශ්‍ය ඒගොල්ලන්ගේ ඉන්න තියෙන ඉඩකඩ නැත්තම් වාසභූමිය තවත් පුළුල් කරගෙන තියෙන්නේ එතකොට. අන්න ඒ නිසා වැදගත් කාරණාව තමයි මේ දලඹුව හඳුනාගත්තද නැත්නම් ඔබේ ප්‍රදේශයේ තියෙන කෘෂි නිලධාරී කාර්යාල, ගොවිජන සේවා නිලධාරී කාර්යාල වලට ගිහිල්ලා ඒ නිලධාරීන් දැනුවත් කළා. හරියට තහවුරු කරගෙන මේ දලඹුව විනාශ කිරීම තමයි කරන්න ඕන. මේ වෙලාවේ net fm බැලුම් ගල අහගෙන ඉන්න ගොවි මහත්වරුන්ට ඒ වගේම මේ සේනා දලඹුවාගේ තියෙන ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබටත් විවිධ ආකාරයේ අදහස් ඇති. අද net fm බැලුම් ගලට කතා කරන්න පුළුවන් 011-2-55-33-63. බැලුම් ගල කැපරි ජනතා සේවයට dedicated to serve the people. කුසගර මහතුරු පස්සෙන් අපි නිතරම යන්න බලන්නේ අපි කොහොම හරි මේක විනාශ කරලා දාලා තව එකක් කරන්න ගන්න. ඒ කරන්න ගත්තම ඒකත් ඒ වගේ. ඊට ඉතින් පත්තක වගාව දැන් මේ ගොවි මහතුරු කරන. පත්තක වගාව හින්දුවම ගෙඩි නෑ, වැල් ටික විතරයි. ඉතින් කොහොමද අපි ජීවත් වෙන්නේ? එතකොට මේ ගස් ලැබුව ගාව කරන. ගස් ලැබුව ගාව කරාට පස්සේ ගස් ලැබුව ගාවේ මාසයෙන් ගෙඩි හදනවායි කියනවා. ගස් ලැබු ටින් එක මේ උස අඟල් දෙකමාරක් විතර ඇති. ඉතින් ගස් ලැබු ටින් එකක් 9500ක් කරනවා. ඉතින් අපි ගොවි ජනතාවට අපිට කිසිම සහනයක් නෑ. ගස් ලැබු දැන් දේශීය ගස් ලැබු තිබුණා අපේ, ඒව සම්පූර්ණ නැති කරා. එතකොට අපේ දේශීය පැණි කොමඩු තිබුණා, ඒව සම්පූර්ණ නැති කරා. එතකොට අපේ දේශීය බණ්ඩක්ක, මෑකරල්, පිපිඤ්ඤා, බම්බටු සියලුම දේ තිබුණා, ඒව ඔක්කොම නැති කරලා තියෙන්නේ. ඒව අපිට ලබා දෙන්නේ කියලා තමයි මම මේ රජයෙන් ඉල්ලා සිටින්නේ. සේනා දලඹුව ලංකාවේ තියෙන වගාබිම් ආක්‍රමණය කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි අවදානම තවදුරටත් තියෙනවා. මොකද මේ දලඹුව බෝබීම ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරලා යනවා. බෝග 100කට වැඩි ප්‍රමාණයකට බෝබීමේ හැකියාව තියෙනවා කියලා තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ. ඒත් එක්කම මේ දලඹුව පැතිරී යාම එක වතාවකට බිත්තර 1500ක් විතර ප්‍රමාණයක් මේ බීජ නිකුත් වෙනවා. එතකොට ඒක දලඹුවකින්. දලඹුවෙක්. එතකොට මේ දලඹුවාගේ පැතිරීම ඒ තරමට වැඩි වෙලා තියෙනවා. මේ අවදානම හැම ගොවි මහත්මෙක් ළඟම. ඒ වගේම අපි කන බත්පතට ඉදිරියේදී දැනෙන්න පුළුවන්. මොකද ඒ හරහා නිෂ්පාදනය කරන විවිධාකාරයේ තවත් ආහාර වර්ග රටේ තියෙනවා. එතකොට ඒ සියලු ආහාර වර්ග වලට අදාළ දලඹුවාගේ ප්‍රහාරයේ ප්‍රතිඵලය අවසානයේදී හැම කෙනෙකුටම ඔබ අපි හැම කෙනෙකුටම දරන්න සිද්ධ වෙයි. ඒ නිසා දැන්වත් මේ පාලනය කරන්න තවදුරටත් සක්‍රීය විය යුතුයි කියන කාරණාව තමයි net fm බැලුම් ගල අවධාරණය කරමින් ඉන්නේ. අපේ දොරකඩෙන් ඉන්නවා කෙනෙක් කතා කරන්න. අයබෝන්. අයබෝන්, මගේ නම උපාලි රංජිත්. මේ මම මේ ඊට කලින්ම බැලුම් ගල ප්‍රෝග්‍රෑම් දෙක දරන දීමක් පුත් කරලා තියෙනවා. මේ අපේ තුඹරේ මේ ඔය සේනා දලඹුවා හිටියා. හිටියට පස්සේ දැන් ඒක මේ අද වෙනකන් කිසිම කෙනෙක් මේ සම්බන්ධව බලන් ආවේ නැහැ. මේ වසමේ ගොවි නියාමක ඉන්නවා. ගොවි නියාමක ඇවිල්ලා මේ මගෙත් එක්ක පොහොර දාන ආදාරි පොඩි ප්‍රශ්නයක් වෙලා මේ වෙලා බලන්නවත් දැන් ඉන්නේ නැහැ. නමුත් නමට විතරයි ගොවි නියාමක ඉන්නේ. නමුත් මේ ඇලක් කැපුවද කියලා බලන් දෙන්නේ නැහැ. කුඹුරු වගා කරපු නැති කුඹුරු දිනන ගොඩක් ඒවට අරවල් කපලා නැහැ. අස් මේ කුඹරේ හතරමයිමක්ව බලන් දෙන්නේ නැහැ. ඉතින් දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඔබතුමාලා හරි දැනුවත් කරලා මේක මේ ඉතුරු කුඹුරු වලට පැතිරෙන්නේ ඉස්සෙල්ලා යා සාහනයක් කරලා දෙන්න කියලා තමයි මම
එතුමත් එක්ක ගොවිනියක් මහත්මයාගේ පුජ්ජලක තරහක් තිබ්බත් කමක් නැහැ. ඉතින් ඒක වෙනම ආකාරයෙන් විසඳ ගන්න. හැබැයි මේ දලබුවාගෙන් හානිය සිද්ධ වෙන්නේ ඒ අදාළ ගොවි මහත්තයාට විතරක් නෙවෙයි. මොකද තමන්ගේ ගොවි ජන සේවා බල ප්‍රදේශයේ විතරක් නෙවෙයි, තමන්ගේ ගමේ පළාතේ විතරක් නෙවෙයි, රටේ හැම තැනකම මේ සේනා දලබුවා ඇවිල්ලා තින්නේ, පැතිරලා තින්නේ. තවදුරටත් පැතිරෙන්න පුළුවන් එක තැනක් හෝ නැත්තම් එක ඉඩමක් හෝ නැත්තම් එක වගාවක් හෝ අඩුම තරමේ එක පණුවෙක් හෝ මේ එක දලමුවෙක් හෝ ඉතුරු වුණොත් එහෙම ඒ අවදානම කොච්චරක් වේවිද, කොතනින් මේක ඉවර වේවිද කියලා තක්සේරු කරන්න බෑ. දැන් අර 19:20 දුරකථන අංකයට කතා කරපුවාම ඉස්සර බොහොමයක් කියනවා. ඒත් එක්කම හැබැයි කඩිනමින් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමකුත් තියෙනවා. මොකද දලඹුවා හඳුනාගෙන විනාශ කිරීමේ අවශ්‍යතාවය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වැටලා තියෙනවා. නමුත් කිය යුතුම කාරණාව තමයි මේ දලඹුවා තවදුරටත් පැතිරීම වළක්වා ගන්න නැත්නම් ඇතම් ගොවීන් උත්සාහ දරන්නේ නැහැ කියන කාරණාව. මොකද මේක වැඩක් නැහැ කියන කාරණාව අපි ක්ෂේත්‍රයේ මේ යනකොට අපිට තේරුණු කාරණාව. ඒ නිසා මේ සම්බන්ධයෙන් රජයේ මට්ටමින් මැදිහත් වීමක් ඍජුවම අවශ්‍ය වෙනවා මේ දලඹුවා වර්ධනය වීම නතර කරන්න සහ පැතිරීම නතර කරන්න. දැන් අර 19:20 කතා කළානේ, ඒකෙන් ලැබිච්ච ප්‍රතිචාරයේ තවත් කොටසක් මේ. ප්‍රොටෙක්කෝ එක යොදනකොට ග්‍රෑම් 4ක් ජලයේ ලීටර් 10ක. ග්‍රෑම් 4ක් ජලයේ ලීටර් 10ක්. ජලයේ ලීටර් 10ක. ඔව්. මට ඔබතුමාගේ නම ලිපිනේ නම් පොඩ්ඩක් ඕනේ. අපේ AI මහත්තයාලා ඔය වෙනකොට දන්නවද ඔය ගැටලුව සම්බන්ධව? නෑ, තාම නම් දන්නේ නෑ. මගේ තාත්තා කරත් එම කියලා තිබුණේ නෑ. මට තවගේ ඔව්. ඔබතුමාට පුළුවන් නම් අපිට එයා එව්වත් කමක් නෑ ඉමෝ විදියට. අපිට හරියටම හඳුනා ගන්න පුළුවන්. Viber, Imo, WhatsApp අපිට නම්බර ගෙවන්න ඕනේ. 070 220 1920. මේ නම්බර එක Imo, WhatsApp, Viber ඉන්නවනේ. සහනයක් සලසන 19:20 කියන දුරකථනාංකයේ හඳුන්වලා තියෙනවා වගේම ඒ තුළින් ප්‍රතිචාර දැක්වීමේදී දැන් නවීන තාක්ෂණික ක්‍රමවේදයන් පාවිච්චි කළා. නැත්තම් මේ තමන්ගේ කුඹුරේ ඉන්න දලඹුවාව හඳුනා ගන්න පුළුවන් ආකාරයේ කොහොමද කියලා ඒ සතාවගේ පින්තූරයක් මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වන්න ජංගම දුරකථනය හරහා පුළුවන්කම තියනවා කියලා තමයි ඒ දැනුවත් කළේ. ඉතින් අන්න ඒ වගේ සක්‍රීය මට්ටමක් තියෙනවා නම් අපේ රටේ දෙපාර්තමේන්තුව නැත්තම් මේක එනකොටම ඔය තරම් උනන්දු වෙලා හිටියනම් මේක මේ තරම්ම පැතිරෙන්නේ නැහැ නේද කියලා කෙනෙකුට තර්කයක් තියෙන්න පුළුවන්. හැබැයි දැන් කෙසේ වෙතත් මේ පැතිරීම ඒත් එක්ක මෙහි තියෙන බලපෑම දැන් බොහෝ දුරට සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ගොවි මහත්තුරුන්ට මේකට විසඳුමක් නැහැනේ. සාමාන්‍යයෙන් ගොවි මහත්තුරු දන්නේ ඔය 19:20 දුරකථනාංකය කියන එකත් ඒ තරම්ම ප්‍රචලිත වෙලා තිබුණේ නැහැනේ. හැබැයි ගොවි මහත්තුරු දන්නේ තමන්ට ප්‍රශ්නයක් වුණාන් පස්සේ ගෙදර ගිහිල්ලා මහයියට කියනවා ඈ, එහෙම නැත්නම් අල්ලපු කුඹුරේ කෙනාට කියනවා මෙන්න මෙහෙම එකක් වෙලා තියෙනවා කියලා. ළඟම තියෙන කඩේට ගිහිල්ලා තෙල් ගත්ත කඩේට ගිහින් කියනවා. මොකද තෙල් ගත්ත කඩෙත් එක්ක ලොකුම ගනුදෙනුව තියෙන්නේ ඈ, තෙල් බෙහෙත් පොහොර ටික ඔක්කොම ටික ගන්න තියෙන්නේ එතනින්නේ. එතනට තමයි කතා කරන්න තියෙන්නේ. හලෝ හලෝ මාත්‍යාර තෙල් කඩෙන්නේ. තෙල් කඩෙන් තමයි. ඔව් අපේ අර ගිරංගුව ගාවත් දාලා තියෙනවා. ඒකේ අර මේ දලඹුව වහලා නේ තියෙන්නේ. ඒකට මොකද කරන්නේ? සේනා දලඹුව ඇවිල්ලාද? ඔව් නේ, සේනා දලඹුව ඇවිල්ලා නේ ඒකේ. රේඩියේටර් ගහන්න කිව්වා, පොක්ලේම් කාබන් එහෙම නැත්නම් එකකටවත් අහන්නේ අරකට විතරයි. මොකේද අහන්නේ? ප්‍රොපනෝ පොස් වලට. උදේ ගමුනේ මොකද දැන අද ඔය නිසා කලින් වහලා. ඉතින් මේක මහත්ය මේ පැලේ අර කූර එනකොටම මේ කතා වහනවනේ. ඔව් වහනවා. ඕක ලොකු මේකක් තියෙන්නේ නැති සිඹලාන්දෝ මොන්රාගල අනුරාධපුර මයංගනේ සම්පූර්ණේ ඉවරයි. ඕව ගහනවා එක දිගටම. ඕක කරලා කැඩුවා කරලෙත් ඉන්න ඇතුලේ. දැන් මේ ඇට නිෂ්පාදනය මේ නිෂ්පාදනය කරන යාළුවගේවත් නැද්ද මේකට තෙලක් මුකුත් මේ එහෙම අප්‍රිකාවෙන් තමයි මුලින් තිබිලා තියෙන්නේ. ඊට කලින් තිබිලා තියෙනවා ඇමරිකාවේ, ඊට පස්සේ ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවෙන් තමයි ලංකාවට ආවේ කියන එක දැනට තහවුරු කරගෙන තියෙනවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා. හැබැයි සේනා දලඹුවා මේ වෙනකොට රට ආක්‍රමණය කරලා අවසන්. ඒ නිසා දැන් තියෙන්නේ මේ සේනා දලඹුවාගේ අවසාන කාලය ළඟා කර ගැනීම අපි එකතු වෙලා. ඉතින් ඒ වෙනුවෙන් අපි අද මේ කතා බහ කරන්නේ මේ සේනා දලඹුවාගේ බලපෑම රටටම එන්න පුළුවන් කාරණාවක්. මොකද වෙන වෙන අතුරු භෝග වලට ගියාපුවහම අපි ගන්න ආහාර වලට එන්න පුළුවන් සහ ඒවට මර්ධනය කරන්න යොදන තෙල්
අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන් යම් විදිහකට. දැන් සමහර ලාවට බඩදෙගු කියන්නේ රංගන සත්ව ආහාරයක්. වැඩි වශයෙන් අපේ රටේ භාවිත කරන. එතකොට සත්වයින්ට දෙන්න ගියාපුවහම මේ බඩදෙගු මේ තෙල් ගහපු දේවල් ඒවා වක්‍රාකාරයෙන් අපේ ශරීරයටත් එන්න ඉඩකඩ වැඩි. දැන් මේ මර්ධනය කරන්න කියලා තිරණ කිව්ව විදිහම තවත් අවදෝරටත් පලිබෝධනාශක නැත්නම් කෘමිනාශක යෙදුවට පස්සේ ඒ දේවල් ටික අපේ ඇඟට එනවා වගේම හැබැයි දැන් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් ආහාර අර්බුදයක් නිර්මාණය වෙන්නත් රට තුළ අවදානමක් තියෙනවා. මොකද මේ නිෂ්පාදනය කරන සියලු දේවල් ටික එන්න එන්නම විනාශයට ලක්වීම තුළ. දැන් ඉතින් අර ගෞවි මහත්තයා කතා කරන්නේ තෙල් බෙහෙත් කෘෂි රසායන සියලු දේවල් ටික ගන්න කඩේ මුදලාලි මහත්තයත් එක්ක ඒ කතාව ඉවර නෑ. ඉන්දියාවේ ඇලගෙන තලවලින් තමයි ඔක හැදිලා තියෙන්නේ. ඉතින් මේක වත්තන්න අමාරුයි. කෘෂි කර්ම දෙපාර්තමේන්තුව දැනට හඳුන්වලා දීලා තියෙනවා රේඩියේටර්, පොක්ලයින්, ටර්බෝන්, එතකොට කොරජන් ඒව එකකටවත් අහන්නේ නෑ. ඉතින් මේ වගාව දැන් මෙහෙමයි මහත්තයා. දැන් මම මේක දැන් දවස් 20 ගානක් වෙනවා වගාවට දැන් ගහත්තත් නැහැනේ ඔක්කොම කාලා නේ තියෙන්නේ. කනවා හරක් කනවා වගේ කනවා සේරම කනවා. දැන් සියඹලා නුඹට සේරම ඉවරයි බඩේරු අක්කර 1000 ගණන් ඉවරයි. ඒ ඇට ගෙන්නන කම්පැනි එක නම්බර් එකක් කරන්නද දැන් යාළුවෙන් පොඩ්ඩක් අපිට විස්තරයක් දැනගන්න මේ ගැන. ඒගොල්ලෝගෙන් බෙහෙතක් නැහැ. ඕක තමයි හොඳට මම විස්තරේ දන්නේ. මොකෝ මම බඩේරුම් කරනවානේ හරිය සියඹලා නුවේ. ඔව් ඒ පැත්තට තමයි ඉස්සෙල්ලම ආවේ. ඒ ඇවිල්ලා දැන් ওই පැත්තට ගියාට දානවද ඔයා? බඩේරු මගෙන් තමයි අත ලංකාවේ වැඩිපුරම මිනිස්සු ඉඳන්නේ. ඒ පැත්තේ මොන්රාගල ඒ පැත්තේ සියලු අම්පාරේ යනවා. ඔය ගැන මම හොඳට දන්නවා. හොයාගත්ත බෙහෙතක් නැහැ කෘෂි කර්ම දෙපාර්තමේන්තුව. ඉතින් අන්න ඒ තමන්ගේ කෘෂි කටයුතු කරගන්න සම්බන්ධ කරගන්න වෙළන්සලේ මුදලාලි මහත්තයා දුන්නේ ඒ වගේ ප්‍රතිචාරයක්. ඉතින් නිසි පිළිතුරක්ද කියලා ගැටලුවක් තියෙන ගොවි මහත්තයාට ඉතින් එතනින් යහ විසඳුමක් ගන්න බෑ. හැබැයි 19 20 දුරකථන අංකයේ වෙන් කරලා තිබුණේ ගොවි මහත්තුන්ටම තමයි. එතනින් ලැබෙන ප්‍රතිචාරය තවත් කොටසක් මේ. හලෝ මම මේ එනිස් කතා කරන්නේ. මට අර පෙරදිනින් කතා කරලා කිව්වා මේ තේන දැරිම වගේ සතියක් ඉන්නවා කියලා. මම දැන් ඉන්නේ මේ නම්බර් එක තියෙන මං ඉන්න තැන ගෙදර 17 මට මහත්තයා ගිහ කොතනද ඒක? මේ හොස්පිටල් එක පාර තියෙන්නේ. ආ මම හොස්පිටල් එක ඉස්සරහම දකුණට පාරක් තියෙනවා. මේමයි මං අද යනවා. තාම කිසිම මං ෆීල්ඩ් එකේ යනවා. මේ එයාට මේ මගේ නම්බර් එක දීලි වෙලලා පොඩ්ඩක් කතා කරන්න. එතකොට මම හරි හරි මගේ නම්බර් එක දෙන්න. හරි හරි ආ හරි. දලුංගලා කැපර් ජනතා සේවයට dedicated to serve the people. අපි පිපිඤ්ඤ දැම්ම ඒව හරි ගියේ නැහැ. ඊට පස්සේ ඉරුඟු දැම්ම ඒවත් හරි ගියේ නැහැ. දේනා දලඹුව හින්දා මේ අතේ කරපඩු ඔක්කොම බැංකුවල තියෙන ඒවට පොලි ගෙවන්න සල්ලි නැහැ. දැන් ළමයි ජීවත් කරන්නවත් ඉස්කෝලේ යවන්නවත් දියන්නේ නැහැ. මේ ගොඩාක් අමාරුවෙන් දැන් ජීවත් වෙන්නේ. මේ අපිට පුළුවන් නම් ඔබ මහතුරු මොනවා හරි දවක් කරන්න. අපි හරි අමාරුවෙන් දැන් ජීවත් වෙන්නේ. සේනා දලඹුවා අපේ රටට කළ තියෙන විනාශය මේ වෙනකොට අතිමහත් විනාශයක් කරලා තියෙනවා. ඉතින් ඒ විනාශයෙන් අපි තවදුරටත් ගැලවෙන්න ඕන. ඒකට කඩිනමින් අපි එකතු වෙලා මේ සේනා දලඹුවා සහ මුලින්ම ඉවත් කිරීමේ වැඩ කටයුතු කරන්න ඕන. ඉතින් මේ කටයුත්ත පිළිබඳව දැනුවත් වීම තමයි අපි කරන්නේ මේ අද net fm බැලුංගලින්. ඉතින් මේ දැනුවත් වීමට අනුව ඔබ ක්‍රියා කරන්න කියන කාරණාව තමයි අපි මතක් කරන්නේ. අපිට දුරකථනින් ඉන්නවා කතා කරන්න කෙනෙක් හපුතලේ ප්‍රදේශයෙන්. අයබෝන් අයබෝන් මහත්මයා මම හපුතලේ ගමින් ගිරත්න. ඔව් කියන්න ඔබ මාගේ අදහස. මහත්මයා ඉස්සර අපි ගාවගෙන පාරම්පරිකව හදපු කරවිල, අමුමිරිස්, වට්ටක්ක, ගස්ලබු, වැටකොළු ඔන්න වගේ ඉස්සර අපි ඒවා හදලා ඒවා අපි බීජ ඒවා තියාගන්නවා. පසුගිය ආණ්ඩු කාලයක මේක මේ අර බීජ පනතක් කියලා ගෙනහන ඔක්කොම බීජ අපිට පිටරටින් ගන්න වෙලා තියෙන්නේ. ඒ පිටරටින් එන ලෙඩ රෝග තමයි සේනා දලඹුවා කියලා මට එකම හිතෙනවා. දැන් ගොවි මහත්තුරුන්ට විවිධාකාරයේ අවබෝධයන් තියෙන්නේ. මොකද ඒ අත්දැකීමෙන් හිතන්නේ මේක වෙන්නේ නැත්තේ බීජ වලින් එන්නේ නැත්තේ. නැත්තම් මේක පැතිරෙන්නේ නැත්තේ මෙන්න මේ ක්‍රමවේදයන් කියලා ගොවි මහත්තුරු හිතනවා. දැන් ඒ වගේම net news තුලින් ඊයේ සවසත් අනාවරණය කළ අතිලින දැන් ලංකාවේ විවිධාකාරයේ ඉන්න මේ ගොවි මහත්තුරු නැත්තම් ඒත් එක්කම ඉන්න මේ සම්බන්ධයෙන් ඉන්න දේශීය වෛද්‍යවරු නැත්තම් මේ කර්මාන්ත කෘෂි කර්මාන්තේ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන මේ අදාළ ශේෂ්ත්‍රයේ ප්‍රාමාණික විද්වතුන් මේ වෙනකොට විවිධාකාරයේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන හදපු මේ පරිබෝධනාශක නැත්තම් මේ දලබුවා පාලනය කරන්න පුළුවන් විවිධාකාරයේ ප්‍රතිකාර නැත්තම් කෙම් ක්‍රම වගේ දේවල් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අපි විශේෂයෙන් අවධාරණය කරනවා කෘෂි කර්ම දෙපාර්තමේන්තුවට ඒ අදාළ දේශීය වෛද්‍යවරු නැත්තම් මේ ශේෂ්ත්‍රයේ නිරත වෙලා ඉන්න උදවිය ගෙනෙන්නා වූ මේ යෝජනාවල් පිළිබඳවත් අවධානය යොමු කළා. ඒ පිළිබඳව විධිමත් පර්යේෂණ සිදු කරලා මේ දලබුවා මර්ධනය කරන නැත්තම් මින් එහා තවත් ඉදිරියට එන්න පුළුවන් විවිධාකාරයේ තර්ජන තියෙන්න පුළුවන් වගාවට. ඉතින් ඒවත් මර්ධනය කරන්න ඒ ගොවි මහත්වරුන්ගේ නැත්තම් ඒ අදාළ දේශීය වෛද්‍යවරුන්ගේ සහයෝගයත් ලබා ගන්න පුළුවන් කියන කාරණාව මතක් කරලා දෙන්න ඕනේ. දැන් අංගට මේ දලබුවාට ඕන කරන ප්‍රතිකාර ටික නැත්තම් අවශ්‍ය තෙල් ටික ගෙන්නන වෙලා තියෙන්නේ ඔය පිටරටින්ම
වෙනවනේ. ඉතින් එතකොට අපේ රටේ ගොවියාගේ තියෙන ඉතුරු මුදල් ටිකත් යන්නේ අපේ රට නෙමෙයි පිට රටට. ඉතින් ඒකෙන් වෙන හානිය කොච්චරද කියලා හැම පැත්තෙම බලපුවම හොඳට තේරෙනවා. තෙල් බෙහෙත් ගන්න කඩින්නේ කතා කරේ ගොවි මහත්තයා. මේකද විසඳුමක් ගන්න. ඔව් විසඳුමක් හම්බ වුණාද? බලමු. නෑ එතකොට දැන් අත කම්පැනි වලින්වත් නැතේ ඔකට මේ මොකක් හරි මේ වේතක් හොයාගෙන. නෑ නෑ කම්පැනි වලට කරන්න දෙයක් නෑ. මේක ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒක අර ස්වාභාවික ආපු එකක් නේ. ස්වාභාවික වෙලයි කියලා කියන්න බැහැනේ දැන් මේ. මේක වෙලා තියෙන්නේ පළ 10ක් ගත්තම මේ පළ 10 මැද තියෙන වල් පළ මේ 6-7. ඉතින් මේ වල් පළ මේක මේ මොකුත් හානියක් නැහැ නේ. නෑ නෑ ඌ එහෙම කන්නේ නෑ. වල් පළ කන්නේ නෑ. ඔය බඩිරුම් ගහට මුං ගහට ඒවට තමයි එන්නේ. ඉතින් බඩිරුම් ගාවේ දැන් පුරා මේ කියන්නේ යන්තම් මුටිය උඩට එන්නේ වෙනකොටම පණුවා ඉන්නවනේ. ඒක හරි. පළවෙනිම තම ගහනවා. ඒක හරි. ඕකට දැන් මාරාගෙන තියෙන අරගෙන තමයි නවත්ත ගන්න පුළුවන්. කම්පැනි නම්බර් එක පොඩ්ඩක් ගන්න විදියක් නැතුව ඇතිනේ. දැන් මේක පොඩ්ඩක් දැනගන්න. මේමයි කම්පැනි නම්බර් එකක් කියලා දෙන්න එපා. ලංකාවේ තියෙන කම්පැනි ඔක්කොම ටික එක කම්පැනියක් නෙවෙයිනේ. කම්පැනි හැම එකම තියෙනවා. කම්පැනි වලින් ඕකද? අතසියාට ඉරුම් දෙන්නන්නේ. අතසියාට එතකොට ජෙට් එක හැම එකකටම තියෙනවා. පැසිෆික් හැම එකකටම තියෙන එකකට විතරක් නෙමෙයි. ඔව්. ඉතින් ඒ කම්පැනි වලින් කිසිම දෙයක් ඕකට දරන්නේ නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තමයි ඔක හඳුනාගත්ත ලෙඩක්. එතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැත්තෙන් මේ රෝගේ නැත්තම් මේ තියෙන පැතිරියාම සම්බන්ධයෙන් ගොවි මහත්වරුන්ව දැනුවත් කරන්න විවිධාකාරයේ පියවර අරන් තියෙනවානේ. ඉතින් ඒ සම්බන්ධයෙන් විමසන්න අපි කතා කළා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ හිරාන් පීරිස් මහත්මයාට. යම් කිසි වගාවක දළඹෙක් ඉන්නවා කියලා ගොවීන් හඳුනාගන්නේ කොහොමද? මොනවද ලක්ෂණ මේ දළඹුවාගේ තියෙන්නේ? මේ වෙනකොට මාධ්‍යෙන් කතා වුණා විවිධ රෝගයන්ට මේ හානිය ඇවිල්ලා තියෙනවා කියලා. අපි හොයලා බලනකොට පමණකලාට ඒ දළඹුවා නිවැරදි ගැනීම නැති නිසා තමයි මේ කාරණා වෙලා තියෙන්නේ. මේ සේනා ගලඹුවා නැත්නම් පෝල් ආමිවර්ම් කියන අලිබෝධකයාගේ කීට අවස්ථාව තමයි හානි කරන්නේ. මෙයාගේ මූලික අවස්ථාව නැත්නම් සෝබුල් අවස්ථාව වෙන්නේ කලබේ. ඒ කලබයාගේ විස්තර වලින් එන කීටය තමයි හානි කරන්නේ. නැත්නම් කීටයාගේ තියෙන ලක්ෂණ හරියට හඳුනාගත්තොත් ඉතාමත් ලස්සන සාමාන්‍යයෙන් පොඩි කීටයෙක් යහපොළ පැහැයක් වගේ තමයි වෙන්නේ. ක්‍රමෙන් එයා සඩ දුඹුරු වෙලා කහ පැහැ තියලා සඩ දුඹුරු පැහැයක් ගන්නවා. ඉතින් මේ අවස්ථා කීපයකදීම තියෙන්න පුළුවන්. කොළපාට අවස්ථාවේදී තිබ්බම හරියට අපේ කොළහකුණ දළඹුවා වගේ තමයි. පමණක් වී භගාවට ආවා කියන දළඹුවාව හොඳින් නිරීක්ෂණය කළොත් මේ කොළහකුණ දළඹුවා. ඒකට වැරදි අවබෝධයකින් මාධ්‍යට ප්‍රකාශ කරන අවස්ථාවක් අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාගේ හිසෙයි කළු කිසක් තියෙනවා. හිසේ වයි අකුර ඉංග්‍රීසි වයි අකුර අනිත් පැත්ත හැරුවා වගේ. ඒ යටිකුරු වයි අකුරු හැඩයක් තියෙනවා. ඒක ඉතාමත්ම පැහැදිලි ලක්ෂණයක් මේ පණුවගේ. නැත්නම් මේ දළඹුවාගේ. ඒ වගේම තමයි මේ හැම ඛණ්ඩයක්ම හොඳ පැහැදිලි ඛණ්ඩයක් ගත වෙලා තියෙනවා මේ දළඹුවා. ඒක හැම ශරීර ඛණ්ඩයකදීම මෙරුම් හතර හතර දැනගත් ගන්න පුළුවන්. මොන මොන වගේ භෝගවලටද ව්‍යාප්ති වීමේ හැකියාව තියෙන මේ දළඹුවා? ඔව් විශේෂයෙන්ම මේ සේනා දළඹුවා ඉතාමත්ම කැමැත්තක් දක්වන බඩිරුගු භෝගයට. ඒ නිසා තමයි බඩිරුගු භෝගයට ඒ හානිය කරන්නේ. ඒ වගේම දැනට වාර්තා වෙලා තියෙනවා මෙයාට හැකියාව තියෙනවා කියලා ක්‍රොප් 100 භාවිත කරලා වඩා 100කට විතර යන්න පුළුවන් කියන එක. විශේෂයෙන්ම තුනකුලේ ගොයම් ගත්තත් තුනකුලේ දුක් වගාව ගත්තත් තුනකුලේ ඒවට යන්න හැකියාව තියෙනවා. නමුත් අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් දැනට හඳුනාගත්ත චේන්ස් දෙකක් නැත්නම් මාදිලි දෙකක් තියෙනවා. එක මාදිලියක් තමයි වී වගාව හැර අනික කණ්ඩායමට හානි කරන්නේ. මේ වී වගාවේ තියෙන විශේෂ ලක්ෂණයන් නිසා වෙන මාදිලියක් තමයි මේ දළඹුව ගොඩක් වෙලාවට මේ දළඹු විශේෂයේ වී වගාවට හානි නොකරයි කියන එක. නමුත් එය එක වරම කියන්න බැහැ. අපි පරිශනන මට්ටමින් හඳුනාගෙන යනවා. ඒක මාදිලියෙම මේ තියෙන කියලා කෙසේ වෙතත් පරිදිම ඇතුළු රෝග 100කට පමණ හානි කරන පුළුවන් දරදෙත් මේ කැපරි ජනතා සේවයට dedicated to serve the people. හලෝ අයබෝන් මහත්මයාද? කතා කරනවා. පණුව හදලා ගන්න පුළුවන් වුණාද? මම අනේ මන්නේ ඔෆිස් ඇවිල්ලා ඉන්නේ. මට හවස තමයි චුට්ටක් යන්න වෙන්නේ. මම ඒ පණුව අය හේමද? පණුව හදලා ගන්න ලක් කොහමද කියලා දන්නවද? මට ඔයා කාර විස්තර වගේ කිව්වනේ. ඒ ටිකෙන් තමයි බලන්න වෙන්නේ. මම කොහොමද හිතුවේ මම ෆොටෝ එකක් අරන් එවන්න. ඔව් ඒක ආඩ් කරන්න පුළුවන්ද? ආඩ් මම යද්දි චුට්ටක් හවස හෙරනම් පුළුවන් වෙයි. හා හරි කමන්නේ කමන්නේ. හරි හෙට සෙනසුරාදා පිටිදී අපි වැඩ කරන්නේ නැහැ නේ. එහෙමනම් මම මේක AI මහත්තයාට කතා කරලා කියන්න නැන්නේ ද රේන්ජ් එක බලන්න කියලා. ආයෙත් කමක් නැහැ. ඔව්. හා හරි හරි. හරි මස්.
දැන් මේ සේනා දළබුව මර්ධනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 19-20 කියලා දුරකථන අංකයක් හඳුන්වා දීලා තියෙනවා ජනතාව දැනුවත් කරන්න. ඒ අංකයට කතා කළාට පස්සේ ඒ අදාළ දළබුව පිළිබඳව මූලික වශයෙන් හඳුනා ගන්න පුළුවන් තොරතුරු ලබා දුන්නා වගේම ඒ අදාළ ප්‍රදේශයේ බාර වෙන්න කෘෂිකර්ම නිලධාරීන්ව මේ ස්ථානයේට මේ ශාස්ත්‍රයේ මේ කුඹුරට යවලා මේ පිළිබඳව අධ්‍යයනය කරලා ඊට පස්සේ මේකට ලබා දෙන්න පුළුවන් විසඳුම් ලබා දෙන මට්ටමට බොහොම කඩිනම්ම පැය කීපයක් තුලදී සක්‍රීයව දායක වෙලා තියෙන නිසා net fm බැලුම් ගලින් අපි ප්‍රශංසා කරනවා. මේ විදිහට හොඳට වැඩ කරනකොට ඒක හොඳයි කියනත් අපි කොයි වෙලාවකවත් පැකිලෙන්නේ නැහැ. ඉතින් මේ දළබුව මර්ධනය කරන්න තවදුරටත් දෙපාර්තමේන්තුව මොන වගේ පියවර අරගෙන තියෙන කියලා තමයි අපි තවදුරටත් දැන් කතා කරමින් ඉන්නේ. අපි මේ සම්බන්ධයෙන් දැනගන්න කතා කරා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් WMW වීරකෝන් මහත්මයාට. එතුමා මේ සම්බන්ධයෙන් අදහස් දක්වුවේ මේ විදිහට. ඉස්සෙල්ලාම 2016 කලින් හිටියේ ඇමරිකාවේ පමණයි. එක රැයකට හුලන් දාරාත්‍යක කිලෝමීටර් 100 ක දුරක් යන්න පුළුවන් හන්දා මේ දළබුව ඊළඟට 2016 බටහිර අප්‍රිකාවේ එක රටකට විතරයි ඇවිල්ලා හිටියේ. ඒ 16 අවුරුද්දේම ඊළඟට මුළු බටහිර අප්‍රිකාව මහද්වීපයටම ආවා. ඊළඟට 2017 මුළු මහද්වීපෙම ඇවිල්ලා 2018 ඉන්දියාවට ආවා. ඉන්දියාවට ඇවිල්ලා 2018 මාර්තු මාසෙ මැද තමයි ඉන්දියාවට ආව කියලා වාර්තා වුණේ. 2018 සෙප්තැම්බර් මාසෙ තමයි ලංකාවට ආවයි කියලා වාර්තා වුණේ. දැන් එතකොට 2018 ගිය සතිය වෙනතුරු බංග්ලාදේශයේ හිටියේ නැහැ කියලා තමයි හිතාගෙන හිටියේ. නමුත් ගිය සතියේ බංග්ලාදේශයේත් ඉන්නවා. නේපාලයේ, බංග්ලාදේශයේ, කම්බෝඩියා ඒ පළාතේ ඔක්කොම රටවල. මේ සතා දැන් පැතිරලා පවතිනවා. මේ සතාට පුළුවන් ඉතා වේගයෙන් පියාඹල යනවා කියලා කියන්නේ පියාඹනවා නෙමෙයි හුලන් දාරාත් එක්ක යන්නේ. ඉතින් අපි විශ්වාස කරන්නේ හුලන් දාරාත් එක්ක තමයි මේ සතා ලංකාවට ආවේ. ඒකෝර මේ පැමිණීමත් එක්කම පැමිණීමට අපි ඉන්දියාවට මේ සතා ආව ගමන් දැනගත්ත ගමන් අපි සියලු මාධ්‍ය මගින් සහ අපේ නිලධාරීන් මගින් මේ ගොවිචාරණ තව දැනුවත් කළා. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ අම්පාර ප්‍රදේශයේ නුත් ස්පොඩොප්ටෙරා පියුටිෆෙරා ලංකාවට ආව කියලා දැනගත්ත ගමන් අපි තාමත් කඩනමින් අපේ අමාත්‍යාංශය අපට උපදෙස් ලබා දුන්න මේකට පියවර ගන්න කියලා. ප්‍රධාන වශයෙන් ඉස්ලාම් කරේ හැමදේරම දැනුවත් කරන්නේ මෙහෙම වර්ගයක් ඉන්නවද කියන එක අපි ලංකාවේ කිසිම දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. නමුත් මේට මෙහා සමානව ස්පොඩොප්ටෙරා වර්ග තියෙනවා ලංකාවේ හුඟක්. ඒවට වෙනස් මේ තියෙන්නේ මේ සතාට පුළුවන් ඉතා විශාල වශයෙන් ප්‍රජනනය කරලා ඉවරලා මාසයක් ඇතුළත තම ප්‍රජනන චක්‍රය ඉවර කරන්න. විතර අවදි තියෙන දවස් 3ක් 5ක් විතර. ඊට පස්සේ කීට අවදි එනවා. කීට අවදි තමයි හානිකර අවදිය. මේ දවස් 14ත් 22ක් දක්වා වෙනවා. ඒත් මේ අවදි තමයි සතාර අපේ ශාකවලට ඇවිල්ලා කොළ කන්නේ. පස්සේ පිලව අවදි දෙනවා. පිලව අවදි තියෙන පස්සේ ඊළඟට මේ සූඹුලා තමයි 7කින් පස්සේ පිටත් වෙලා මේ සූඹුලාට පුළුවන් දවස් 10ක් විතර ජීවත් වෙන්න. ඒ ජීවිත කාලය තුල තමයි යා පියාඹලා ගිහිල්ලා පිටර දාන්නේ. මේ සූඹුලා තමයි පිටර 1500ක් විතර දාන්නේ. ඒතකොට මේ කාර්යාවලිය දැන් ඇමරිකාවේදී අර සීත දේශගුණයක් තියෙනකොට මේ සතා ක්‍රියාකාරීත්වය නැති වෙනවා. ඒතකොට ඒකන්ද ඇමරිකාවට ලොකු ප්‍රශ්නයක් උන්නේ නැහැ මේක. නමුත් ලංකාවේදී නැත්තම් අනිත් කර්මකරාපි අනිත් රටවල මුළු අවුරුදු පුරාම මේ කතිය තියන්න පුළුවන් හත් තමයි මේ සතාගේ මේ ශීඝ්‍ර වර්ධනයක් ඇති උනේ. දැනට මේ සේනා දළබුව සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් නොයෙක් නොයෙක් විදිහේ කෘෂි රසායන ද්‍රව්‍ය හඳුනාගෙන තියෙනවා. ලංකාවේ දේශීය නිෂ්පාදනය කරලා ඒවා ඉසිමතුලින් පාලනය කරගන්න පුළුවන් කියන කාරණේ තහවුරු කරගෙන තියෙනවා. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ පිරිස හඳුනාගෙන ඒ අයව සම්බන්ධ කරගෙන මේ කටයුතු සංවිධානය කරනවා නම් නැත්තම් පාලනය කරන්න කටයුතු කරනවා නම් අපේ රට මේ පිට රටින් තෙල් ගෙනල්ලා මේව පාලනය කරන්න ඕනේ නැහැ. මොකද ඒ දේශීය ඥාණය අපේ රටේ තවමත් තියෙනවා. එහෙම තියෙන උදවිය ඉන්නවා. පසුගිය කාලේ net fm බැලුම්ගලින් අපි මේ සම්බන්ධයෙන් අනාවරණය කර විශේෂයෙන්ම දේශප්‍රිය අලහකෝන් මහත්මයාත් මේ සම්බන්ධයෙන් යම් විදිහේ කෘෂි රසායන ද්‍රව්‍ය හඳුන්වා දීලා තියෙනවා, හොයාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් අපිට කතා බහ කරලා තියෙනවා. එහෙම යම් කෙනෙක් හොයාගත්තා නම් අපි ඔබටත් මතක් කරනවා net fm බැලුම් වලට කතා කරන්න 0727372372 කතා කරන්නත් පුළුවන්. ඒ වගේම 0112250780 දුරකථන අංකයට කතා කරලත් ඒ සම්බන්ධයෙන් අපිව දැනුවත් කිරීමේ හැකියාව තියෙනවා. ඔව්. දැන් මේ විශේෂ භාර අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහත්මයා අපි කතා කරලා ඇහුවා දැන් දෙපාර්තමේන්තුවක් විදිහට රජයක් විදිහට මේ සම්බන්ධයෙන් ගන්නා වූ තීන්දුව තීරණ ක්‍රියාමාර්ග මොනවාද කියලා. රසායනික වර්ග පහක් දැනට ගොවි මහතුරුන්ට හඳුන්වලා දීලා තියෙනවා. මේ විස අධිකම රසායන ද්‍රව්‍ය නෙමෙයි, මේ සතාව පූර්ණ විදිහට පාලනය කරන්න පුළුවන් රසායනික වර්ග පහක් දැනටමත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් තුමා විසින් මේක නිර්දේශ කරලා තියෙනවා. ඊට අමතරව අපි මේ ව්‍යාප්තිය වළක්වා ගැනීමට විවිධ ක්‍රම, ස්වභාවික ක්‍රම, ඒ වගේම විවිධ කෙම් මාර්ග පුද්ගලෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම දේශීය වශයෙන් විද්‍යාඥයන්ගේ ඒගොල්ලන්ගේ උපදෙස්, ඒ වගේම මේ සම්බන්ධයෙන් විදේශීය රටවල්වල ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනටමත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. දැන් වගාවන් අක්කර දහස් ගණනක් විනාශ වෙලා තියෙන්නේ. එතකොට මේ ගොවි මහත්තුරු මේකට දරපු මහන්සිය, ඒත් එක්ක මේවට කරපු වියදමට වන්දියක් ලැබෙන්නවත් අඩුම ගාණ ඕනේ. මොකද නැත්තම් මේ ගොවි මහත්තුරු ඉදිරියේදී පත්වන ආර්ථික අපහසුතාවයන් කොච්චරද කියලා ඉතින් ඒවට විසඳුම් දෙන්න කෙනෙක් නැති වෙයි. ඒ නිසා රජයක් වශයෙන් නැත්තම් අපේ යුතුකමක් තිබෙනවා මේ
රටට බත සපයන්න ගිහිල්ලා නැත්නම් ආහාර සපයන්න ගිහිල්ලා මේ විදිහට අපහස්තාවයට ලක් වෙච්ච ගොවි මහත්තුරුන්ට වන්දියක් හොදෙන්න. ඒ පිළිබඳව ඇමතිතුමා මොකද කියන්නේ? අපි අද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා පූර්ණ හානියක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් දැනට ස්වභාවික විපත්වලදී හානි වෙන භෝග වර්ග 7ක් හඳුනාගෙන තියෙනවා. ඒ 7ට ගෙවන ආකාරයටම මේ සේනා දළඹුවාගෙන් හානියක් සිදු වුණොත් ඒ සඳහා අවශ්‍ය ගෙවීම් කරන්න කැබිනට් මණ්ඩලය පූර්ණ අනුමැතිය දුන්නා. ඒ වගේම අමාත්‍යාංශයේ හැටියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කටයුතු කරලා තිනවා. ඒත් එක්කම අද දවල් අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් වෙනම අපේ ආයතන වගේම ලංකාවේ කෘෂිකර්ම ශාස්ත්‍රයට සම්බන්ධ සියලුම ආයතන කැඳවලා මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන එතුමාට සතිපතා වාර්තා කරන්න, ඒ වගේම බලකායක් හැටියට කටයුතු කරන්න අපේ අමාත්‍යාංශයත්, ඒ වගේම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, සමෘද්ධි අමාත්‍යාංශය, මේ වගේ අමාත්‍යාංශ ගණනාවක් ඒකාබද්ධව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න එතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් අපිට ලබා දීලා තියෙනවා. ජනාධිපතිතුමාගේ අතිරේක ලේකම්වරයෙක්. සේනා දළබුවා ලංකාව තුළ වාර්තා වෙච්ච පළවෙනි අවස්ථාවේදීම නැත්තම් මේ ප්‍රශ්නය මූලික අවස්ථාවේදීම හඳුනාගෙන තිබුණා නම් ඒ මර්ධනය කළා නම් මේ තරම් දුරට මේ ප්‍රශ්නේ දිග්ගැස්සෙන්නේ නැහැ. නමුත් දැන් කෙසේ වෙතත් අක්කර දහස් ගණනක් ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලකම පාහේ මේ සේනා දළබුවා ව්‍යාප්ත වෙලා තියෙන්නේ, ගොබි මාක්‍රමණය කරලා තියෙන්නේ. ඒ නිසා මේ සේනා දළබුවා මර්ධනය කිරීමේ වගකීම රජයක් විදිහට දෙපාර්තමේන්තුවලට ඒ අදාළ කටයුතු කරන නිලධාරීන්ට වගේම ගොවි මහත්තුරු වන ඔබෙත් යුතුකමක් තියෙනවා. තමන්ගේ ගොවිතැනේ කුඹුරේ මේ විදිහට දළබුවෙක් දැක්කොත් හඳුනා ගන්න පුළුවන් පහසු ක්‍රමවේදයන් අපි හඳුන් අපි ඔබ දැනුවත් කළා. ඒ වගේම 19:20 දුරකථන අංකයේ විශේෂයෙන් හඳුන්වා දීලා තියෙන මේ සම්බන්ධයෙන් උපදේශන සේවාවන් ලබා දෙන්න. ඉතින් ඒ කඩේතු වලට යොමු වෙලා මේ තර්ජනයෙන් මේ ඇති වෙලා තියෙන තර්ජනෙන් මිදෙන්න ඔබට අපට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔබට පුළුවන් අපට කතා කරන්න 0727 372 372 අපේ හොට්ලයින් එකට කතා කරන්න පුළුවන්. පැලයක් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ ගැනත් අපි ඔබට මතක් කරන ගමන්ම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වැඩසටහන net fm බැලුංගල YouTube channel එක හරහා ඔබට නැවත අහන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම net fm බැලුංගල Facebook පිටුවට ගියත් ඔබට මේ වැඩසටහන නැවත අහන්න අවස්ථාව තියෙනවා. ඒ ගැනත් මතක් කරන ගමන් අදට net fm බැලුංගලින් අපි සමුගෙන යනවා. සුබ දවසක් මම රංගන. මම තිලින. net fm බැලුංගල විශ්මුහුණු ගලවන මුහුණ.